ಕ್ಯಾಕುಂಗೋ ಕಮನಸ್ ನಾಲೇಪೆ ವಿಸ್ಕಂದಕ್ಕನ ಸಿದ್ಧಾಲೇಪೆ ಒಯ್ಯ ಒಯ್ಯ ಸಿಂಧು ಇದ್ರಿ ಪತ್ಕರ್ನ ದೇಶ ಬಂದು ತಿನ್ನಕೊಂಡು ಬೇರೆ ಕಂಡ ಐಬಾ ದೇಶಬಂಧು ತೆನ್ನಕೊಂಡ್ ಪೊಲೀಸ್ಪತಿ ದೂರೇಡ ಪತ್ವೀಮ ಸಹ ಹಿರುಣಿಕಾ ಪ್ರೇಮಚಂದ್ರ ಹಿಟಪು ಮಂತ್ರಿ ತುಮಿಯ ದರುಣುವಟ ದೇಶಬಂಧು ತೆನ್ನಕೊಂಡ್ ಮಹತ್ಯಾಗೆ ಗೇಮ ಇಲ್ಲ ನೇಕಗೇನೆ ಪೊಡ್ಡ ಕಥಾಕರಂಗಿಲ್ಲ ಹಿತುವ ವೇನ ಆತಲ್ ಮೂಡ್ಡೆಗಿನ್ ಮೇ ಸೀರಿಯಸ್ ದೇಶಪಾಲನ ಕ್ಯಾಲಗಿನ್ ನೆವೆ ಲಂಕಾವಿ ದೇಶಪಾಲನೆ ಅತುಲಿ ಇತಿನ್ ಮೇ ತೇನ ವಿನೋದ ಜನಕ ಕ್ಯಾಲಿ ತಮೈ ಅಪಿ ಮುಳುವಂತರ ಗುಣೆಯಗೆ ಕಾಮರೇ ಕಥಾಕರಂಗಿಲ್ಲ ಬಲ ದನ್ನ ಹಿಂದ ಅರೆ ದೇಶಬಂಧು ತೆನ್ನಕೊಂಡ್ ಮಹತ್ಯಾಟ ನಡುವಕ್ ತಿಬ್ಬೈ ಕಿಯನವನೆ ಮೇ ಅತ್ತಡಂಗುಟ ಗತ್ತೆಕೆಗೆ ಅಹವಲ್ ಸ್ಥಾನೆ ಸೆಲ್ಲನ್ ಸೆಟ್ ಎಕೆ ಸಿದ್ಧಾಲೇಪ ಗೇವೈ ಕಿಯಲಾ ඊට පස්සේ ඌ මූලික අයිතිවාසිකම් නඩුවක් දාලා වන්දියක් ගෙවන්න උනා කියලා කතාවක් හිරුමිකා ප්‍රෙස් එකේ කියනවා. ඒ ඒ ඒ ප්‍රෙස් එකේ හිරුමිකා කිව් එක බලලා ඉවර වෙලා ඒකේ තියෙන වෙන වෙන ආතල් ටිකක් කතා කරන්න තමයි මගේ කල්පනාව. ඉස්සර අපි ප්‍රෙස් එකේ හිරුමිකා කිව් එක චුට්ටක් බලලා ඊළඟට අනිත් පැත්තෙන් මේ මේ මිනිස්සෙක්ගේ රහස් ප්‍රදේශයේ බාම් ගාපු මිනිහා තමයි රටේ පොලිස්පති. එයාට ලක්ෂ පහක් ගෙවන්න කියලා ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් තීන්දුවක් දීලා තියෙනවා මානව හිමිකම් කඩ කරා කියලා. මම අර බාම් කියලා කිව්වේ ඇත්තටම මේ ඒකත් කියන්න ඕනේ. අනේ මම ඇත්තට තර්ජනය කරේ නෑ. අනේ හරිනේ එහෙම කියන. දැන් ඔය බාම් එක රටම දානවනේ මොකක් මට මොකද එතුමා ඉතාමත් කාරුණික විදිහට මාත් එක්ක කතා කරලා කිව්වා ඒ අදාළ ආයතනයේ මේ අයිතිකාර මහත්මයා මගේ ආයතනයේ ඔය නම ගන්න එපා. බාම් කියලා කිව්වට කමන්නේ නැහැ. ඉතින් මම ඔබතුමා කියන එක අහලා මම බාම් කියන වචනේ කිව්වා. ඒ එපා කිව්වා මම ඒක කියන්නේ නැහැ. ඔයා තමයි කිව්වේ. මොකද එයා එහෙම කිව්වා කියන්න එපා කියලා. මොකද ඔහුගේ මේ මේ මොකක්ද එකට කියන්නේ මාකටින් ටීම් එක ඒ දවස්වල ඔවුන්ගේ මේ ඒ ඒ ප්‍රොඩක්ට් එක කඩවල වලින් ගන්නක නවත්තලලු. කියන්නේ මම මේ කතාව කියපු නිසා කඩවල වලින් ගන්න එකනේ මට ඇත්තට හරි පුදුම විදිහට මට දුකක් තිබුණා මං කොහේ නං මං ප්‍රසිද්ධ මාධ්‍ය ඇවිල්ලා මෙහෙම මෙහෙම මේ මේ ප්‍රොඩක්ට් එක නොගෙන ඉන්න එපා මේක ගාන්නේ රහස් ප්‍රදේශයේ නෙමෙයි මේක ගාන්නේ ඔළුවේ හන්දිපත්රු දාවක් තිබ්බම ඔළුවේ අමාරුවක් තිබ්බම ඔළුව කැක්කුමක් අතපය රිදිල්ලක් එහෙම වගේ එකක් වුණාම තමයි මේ බාම් එක ගාන්නේ කියලා මං පැහැදිලි කරලා ජනතාවට කියන්නම් මොකද මිනිස්සු අර මම මේ අර බාම් බන්දු කියලා කියපු නිසා ඔහුගේ ප්‍රොඩක්ට් එකේ නම කියපු හින්දා කඩවල වල ගම් වල මිනිස්සු ওই ප්‍රොඩක්ට් එක ගන්නෙ නැහැලු. අනේ මම නැවතත් මේ රටේ උගත් බුද්ධිමත් ජනතාව මට ඒ අයිතිකාර මහත්මයා කිව්වේ. ඉතින් එතුමා වෙනුවෙනුත් මම කියනවා මේ අනේ ඒක වැඩේ කරන්න එපා අවුරුදු ගණනාවක් දශක ගණනාවක් මේ ජනතාවගේ වේදනාව මේ සුව කරපු හොඳ ප්‍රොඩක්ට් එකක් මේක. මේක නොගෙන ඉන්න එපා. දේශබන්දුලා මේක මිනිසුන්ගේ මේ මේ රහස් ප්‍රදේශ වල ගෑවට මේකේ රහස් ප්‍රදේශ වල ගන්න දෙයක් නෙමෙයි මේ බාම් එක. මේක ඔළුව කැක්කුමක් හැදුනම අතපය රිදෙනකොට හන්දිපත්රු දාවට ගන්න බාම් එකක්. මම ඒක පැහැදිලිව එතුමා වෙනුවෙන් ඒ ඒ බාම් කම්පැනි එකේ අයිතිකාර මහත්මයා වෙනුවෙන් ඒ ප්‍රකාශය ඉතාමත් මේ මේ ඉතාමත් මේ හරිම ආදරෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රයිට්. මම පළවෙනි කාරණාව තමයි පිරිමි විදිහට අපිට ඔය කියන බාම් එක අහවල් ස්ථානයේ ගානවා කිව්වහම ඇති වෙන ෆීලින් එකම නිකන් වෙන එකක් නේ. හරි ඇඟ කිලිපොලා නිකන් මගෙත් නිකන් යටිබඩ කොර වෙලා යනවා කියන්නේ ඒක අහනකොටම නිකන් අපි දන්න ලෝක ඇහැකෙම ගෑවුනාම තියෙන අමාරු. ඉතින් ඒ අර්ථයෙන් ගත්තහම පිරිමි අපි මේ සලිත වෙනවා මචන් ඕක ඒ එහෙම සෙල්ලම් සෙට් එකේ වගේ ගානවා කියලා කිව්වොත් කොහොමරි ඒක අතල් කෑල්ලේ කියලා ඔය සිද්ධාලේප වෙද මහත්තයා සම්බන්ධව කොහොමත් ඒව සිද්ධාලේප සම්බන්ධව සෑහෙන සාකච්ඡා මාකට් එකේ වීලු කතා අරම මේ වදින මම අර ඒ වගේ ටිකක් කියන්න අද කල්පනා කරේ මේ අපි ඉරුනිකා කිව් එකෙන් පොඩ්ඩක් ඉස්සලා ගිහිල්ලා එමු. එකක් තමයි මේ ඉරුනිකාට ඒ අදාළ සමාගමේ අයිතිකරුවා කතා කරලා කිව්වලු මේ අනේ මේ අපේ බාම්මගේ නම කියන්න එපා මොකද හේතුව මේ මිනිස්සු බය වෙලා මාකටින් ටීම් එකෙන් කිව්වයි කියලා මේ සිද්ධාලේප ගන්න එකත් නතර කරනවායි මෙහෙමයි. ඒ හින්දා මේ සිද්ධාලේප තියෙන්නේ මේ 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 කොහෙද ඔය ඔය ඒ වගේ සෙල්ලම් සෙට් වල ගන්න නෙමෙයි ඔළුවේ ගැක්කමට හන්දිපත් උදාට ගන්න තමයි තියෙන්නේ කියලා ඉරුනිකා කියනවා. ඒක හොඳ බාම් එකක් ගන්න කියලා. ඒක මාකටින් වැඩක් විදිහටත් මරු. මම කියන්නේ මෑත කාලේ මේ සිද්ධාලේප කම්පැනිය කරපු නිකන් එන ක්‍රියේටිව් මාකටින් වැඩක් වෙන්නත් පුළුවන්. ඒ ඉරුනිකා දම්මල ඒක ඒ විදිහට කිව්වහම දැන් අපි උගත් ඒක කතා කරන්නේ ඒකනේ මචං. ඒ වාට දැන් ඒක වෙන කතාවක් තියෙනවා. ඒ තමයි උඹලට මතක නම් මේ සිද්ධාලේප ඇඩ්වර්ටයිස්මන්ට් එකේ හැබැයි ওই කතාව කියන්නේ
මම මේ දේශපාලනේ නැතුව වෙන සොමියක් අදගන්නේ මේ සිද්ධාලේප ඇඩ්වර්ටයිස්මන්ට් එකේ කියන්නේ සිද්ධාලේප හවල් ස්ථානයේ ගාන්න සෙල්ලම් සෙට් එකේ ගාන්න එපා කියලා කියන්නේ උඹලට මතකද ඒ සින්දුව මොකද සින්දුව කැක්කුම් ඔක්කොම නස්නාලේපේ විස්කම් දක්වන සිද්ධාලේපේ ඒක හරි කියමු හරි කැක්කුම් ඔක්කොම නස්නාලේපේ විස්කම් දක්වන සිද්ධාලේපේ ඊළඟට කියනවා මේ හිසපතුලේ සිට දෙපතුල වනතුරු සිරුරේ ඇතිවන තුන්දස්සුවදු හරි එතකොට හිසපතුලේ සිට දෙපතුල වෙනකන් ඕන තැනක ගන්න පුළුවන් කියලා කිව්ව හින්දා මේ ඉතින් සෙල්ලම් සෙට් එකේ ගාපු එක ලොකු අවුලක් උනේ කොහොමද කියලා කල්පනා කරන්නේ නම් කොහොමද එහෙම ඔය නඩුව ගැන ඇත්තටම මම විස්තර දන්නේ නැහැ හරියට හිරුනිකා කිව්ව එක තමයි මමත් දන්නේ මං කියන්නේ මේ ඕනනම් මේ නඩුවේ නීතිඥ මහත්තුරුන්ට තිබ්බා ඒ වෙලාවේ එහෙම නඩුව ගොනු කරලා තියෙන වෙලාවේ මේ ඔය සින්දුව ඉදිරිපත් කරලා දේශබන්දු දෙන්නකොන්න බේරගන්නත් තිබ්බා ඒ කියන්නේ දේශබන්දු දෙන්නකොන්නත් කියන්න තිබ්බා ඕනනම් ඒ විද්‍යාලයේ ප්‍රොඩක්ට් එකේම කියලා තියෙනවා ඒගොල්ලෝගේ ඇඩ්වර්ටයිසින් වලම මාකටිං වැඩේදී මේගොල්ලෝ කියනවා මේක හිසපතුල ඒසිය දෙපතුල දක්වා ගන්න පුළුවන් කියලා ඒ නිසා මං ගෑය වගේ පොයින්ට් එකකින් නඩුව කඩන්නත් තිබ්බා ඕන්න හරි කොහමරි මේ සිද්ධාලේ කැම්පේන් එක මාරිම කරදර වෙන්නේ ඕකේ තව තියෙනවානේ අර මේ ඔක ජනප්‍රිය එකක් නිකන් මං කියන්නේ අහලා නැති කවුරු හරි ඉන්නවා නම් මේ අර ඉස්පිරිතාලවල මචං වාට්ටු අලුත් ඇඩියා කරනවානේ සිද්ධාලේ වේද මහත්තයා ඉස්සර නේද ඉතින් ඔහොම වාට්ටු අලුත් ඇඩියා කරගෙන ගිහිල්ලා මේ ඉස්කෝ ඉස්පිරිතාලේක මේ ගැබිනි වාට්ටුවක් මැටෙන්ටි වෝඩ් එකක් මේ අලුත් ඇඩියා කරනවා සිද්ධාලේ වේද මහත්තයා සිද්ධාලේම සමාගමෙන් මේ ඇඳවල් වල ගහලා තිබ්බලු මේ සිද්ධාලේප වේද මහත්තයාගේ වැඩක් කියලා ඉතින් එතකොට දැන් එම ඇඳකම මේ ගැබිනි මව්වරු දාලා ඉන්නවා ගැබිනි මව්වරුන්ගේ හිස ගාව ඇඳේ විත්ත මේ ගහලා තියෙනවා බඩදරු අම්මලා ඉන්නවා විත්ත මේ ගහලා තියෙනවා සිද්ධාලේප වේද මහත්තයාගේ වැඩක් කියලා හරි ඉතින් ඒ වගේ සිද්ධාලේපත් එක්ක ඉතිහාස කතා සෑහෙන තියෙනවා මේ කොහොම වුණත් මේ අපි නිකන් පොඩි වෙන සොමියක් මේ ගන්නෙ මේ මට නිකන් මතක් වුණා අපි ওই විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ අර මේ ඉගෙන ගත්ත පොඩි පොඩි මාකටිං කෑලිත් ඔය ඇස්සේ එනවා මචං දැන් ලංකාවේ මාකටිං වැඩ කරනකොට ඔන් වෙන එක එක දේවල් මට මතකයි මේ ඔහොම කතාවක් තිබුණා මේ මේක ওই මාකටිං ඇඩ්වර්ටයිසින් වගේ කරන අයටත් වැදගත් වෙයි මේ එක්තරා සමාගමක් පිටරටක බයිසිකලයක් නිෂ්පාදනය කරා බයිසිකල් ඔය පාපැලි ආපු ෆුඩ් සයිකල් ආපු මුල් කාලේ හරි තර ඌ මේ ඉතාම දුෂ්කර ගම්බද පලාතකට බයිසිකල් විකුණන්න නිකන් හිතපල්ලකෝ ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 25ක් විතර ඈත ලොකු කැලෑවක් පහු කරගෙන ගියාට පස්සේ කන්දප්පාමුල තියෙන ගමක් නිකන් දුෂ්කර පලාතක් නිකන් කිලෝමීටර් 25ක් තියක් ඝන වනාන්තරයක් මැදින් නිකන් සිංහරාජ වගේ කැලයක් මැදින් තමයි මේ ගමට යන්න තියෙන්නේ දැන් මේ බයිසිකල් කම්පැනි එක කල්පනා කරාලු මේ ගමේ මිනිසුන්ට නිකන් බයිසිකල් ගන්න ආස හිතෙන විදිහ නිකන් නැද්ද හොඳ නිකන් ආකර්ෂණීය මට ඇට්‍රැක්ටිව් කැම්පේන් එකක් කරන්න ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හදන්න ඕනේ කියලා. ඒක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හැදුවලු හදලා මේ ගමට ගෙනහිලා අර තිරයක් දාලා පරණ කාලේ චිත්තපටි වෙන්නන වගේ පෙන්වුවා මචං. ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තිබ්බේ මෙහෙමලු. ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තියෙනවා දැන් නගරේ ඉඳලා මේ කැලේ මැදින් කොල්ලෙක් මේ කියන වර්ගයේ බයිසිකලයක් පැදගෙන එනවා. මේ බයිසිකලේ පැදගෙන එනකොට කැලේ ටිකක් ඝන වනාන්තරයේ මැද හරියේදී එකපාරටම මේ දිවියෙක් නැත්තම් කොටියෙක් කඩාගෙන පයින්නවා කැලේ ඉඳලා බයිසිකලේ එන එකාගේ යකට මේ බයිසිකලේ පර්ෆෝමන්ස් කොච්චර හොඳද කියලා කියනවනම් ඒ කොල්ලට පුළුවන් වෙනවා මචං මේ බයිසිකලේ මේ චීතට නැත්තම් මේ කොටියට වඩා වේගෙන් පදින්න පැදලා කොටියව පරාද කරලා කොටියට වඩා වේගෙන් බයිසිකලේ පැදලා ඌ පණ බේරගෙන ගමට එනවා හරි කොටියම ඌ අල්ලගන්න බැරුව හැක්කෙලා චාට වෙලා කෑ කොටියාපෝ කලකිරිලා ජීවිතේ කලකිරිලා සසර කලකිරිලා මේ ආපහු කැලේට යනවා වගේ සීන් එකක් දැන් මූ ඇඩ්වර්ටයිස්මන්ට් එක හදලා ගමේ තිරයක් දාලා පෙන්නනවා දැන් මුන් නියන් දන්නවනේ මචං ලංකාවේදී මේ වගේ වැඩක් කරාට පස්සේ මාකටිං ටීම් එකේ උන් අම්මා මේක නම් ෂුවර් ෂොට් එකට වැඩ කරනවා මාරු ඇඩ්වර්ටයිස්මන්ට් එක කියලා එන නිකන් ටෝක්ස් දීලා එහෙමනේ ඉතින් වැඩි දාන්නේ හරි දාලා ගමේ ගිහිල්ලා තිරයක් දාලා පෙන්නනවලු මචං එක බයිසිකලයක්වත් විකිණෙන්නේ නැහැ. එක බයිසිකලයක්වත් විකිණෙන්නේ නැහැ. මිනිස්සු නිකන් කටවල් අරගෙන හැ
බලන්න ඕන මොකක්ද අපෝ මේ සීන් එක 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 කිසිම උනන්දුවක් නැහැ බයිසිකල් එක ගන්න මේ පස්සේ මම මාර්කටින් ටීම් එකේ එකෙක් ගිහිල්ලා ගමේ එකකින් ඇහුවා මේ ඇත්තම ලොකු නැහැ දැන් මේ මෙච්චර මේ බයිසිකලේ ගන්න මේ බලන්න ඕක මෙච්චර හොඳ බයිසිකලයක් ඕගොල්ලෝ මේ අපරාධින් මේ වගේ බයිසිකලයක් ගන්න තියෙන්නේ කියලා එතකොට ඒ ලොකු නැහැ කිව්වලු මේ අනේ නිකන් ඉන්න මහත්වෝ මේ අපි දැන් මේ අවුරුදු ගානක් අපි දන්න කාලේ ඉඳලා අපි මේ ටවුන් එකට ගිහින් ගමට එනවා අද වෙනකම් පයින් යෙද්දි කොටියක් පැනලා නැහැ අපේ ඇඟට ඔය රෙද්දි ගිහිල්ලා කොටි පැනනවා අහගෙන කුණ්ඩවාලා අපි ඇඟට දාගන්න ඕනේ මාත්‍යලගේ බයිසිකල යන මාත්‍යලට යන්න කියලා එහෙම මචං කෙලවෙන මාකටිං වැඩක් තියෙනවා දැන් ලංකාවේ හැබැයි ලංකාව වගේ රටක කරා නම් ඕක එහෙම කරන්නේ නැහැ ඊට වඩා වෙන ක්‍රියේටිව් විදිහට කරනවා දැන් ලංකාවේ අපි දන්නවනේ සිගරට් තරක් ඇඩ්වර්ටයිසින් කරන්න තහනන්නේ අපි පුංචි කාලේ නම් මතකයි මේ පත්‍රවල ෆුල් පේජ් ඇඩ්වර්ටයිස්මන්ට් තිබුණා සිගරට් ගැන අරක්කු ගැන නේද එහෙම දාලා තිබුණානේ අපි සිංහ වංශයේ ඔබ කියලා නේද බියර් ඇඩ්වර්ටයිස්මන්ට් එහෙම දැන් ඒක තහනම් හැබැයි මේ ඒක කියන්නත් උන තව කාරණාවක් තියෙනවා මේ අපේ මේ වැඩසටහන බලන කවුරු හරි ඔය පොඩි පොඩි කඩවල් කරන අය ඉන්නවා මම දැකලා තිබුණා පාරවල් ලයිනේ පොඩි අපි කියනවා බක්කි කඩවල් කියලා එහෙම කරන මේ සමහර මුදලාලිලා නැන්දලා ඉන්නවා මේ මේ සිගරට් ඇත කියලා බෝඩ් දාගෙන ඉන්නවා. ඒක නීති විරෝධී එක ලංකාවේ මම හිතා දුම් වැටි ප්‍රචාරණීය තහනම් නිසා සිගරට් තියනවා කියලා බෝඩ් දාන්න බෑ. ලංකාවේ මහා පරිමාණ මංකොල්ලකාරයෝ හොරු එහෙම වැඩබදු සීනි බදු ලුණු බදු හොරු අල්ලන්නේ නැති වුණාට ලංකාවේ මේ ඔය වගේ සිගරට් ඇත කියලා බෝඩ් එකක් දාපු නැන්ද කෙනෙක් අල්ලන් ගිහිල්ලා කියන 50,000 දඩ ගහන්න වගේ ඉඳ තියෙනවා. ඒ හිඳ පොඩක් කල්පනාවෙන් ඉන්න ඕනේ කියන එකත් ඒ අයටත් මතක් කරන ගමන් මේ ලංකාවේ ටුබැකෝ එක මරු වැඩක් කරනවා මචං. ඒ කියන්නේ සිගරට් සිගරට් විකුණන්න මාකටිං ඇඩ්වර්ටයිසින් කරන්න බෑනේ. හරි කරන්න බැරි හින්දා ඒ මරු වැඩක් කරනවා. ඒ තමයි කඩවල වල බෝඩ් එකක් දානවා. අවුරුදු 21න් පහල කිසිවෙකුට දුම් වැටි අලවි කරුණු නොලැබේ. හරි ඒ තරම් ඉතින් අපිට ආදරේ මචං ඈ. ඒ තරම් අපිට ආදරේ. ඒ නිසා දැන්වීමක්ම දාලා දිනවා 21න් පහල කිසිවෙකුට දුම් වැටි අලවි කරුණු නොලැබේ. එතකොට ඒකේ අනිත් පැත්තේ ව්‍යංගාර්ථය තමයි මේ මෙහි සිගරට් විකිණීමට තිබේ. එතකොට සිගරට් විකිණීමට තිබේ කියලා මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න බැරි හින්දා මුන් දානවා 21න් පහල දානවා සිගරට් විකුණන්නේ නැහැ කියලා. ඒ වගේ මේ ක්‍රියේටිව් මාකටිං වලින් ඉතින් ඒ වගේ වැඩවලින් ලංකාව සැහැණ ඉස්සරහින් ඉන්නවා. ලංකාවේ අපි හැමෝටම දැන් පොය මතක් කරන්නේ කවුද කියලා කල්පනා කරපළලා. පන්සලේ ලොකු හාමුදුරුවෝ පෝය මතක් කරන්න කලින් කවුද පෝය මතක් කරන්නේ? ගමේ බාරකේ කාලේවා. ඌ තමයි පෝයට දවස් දෙකකට කලින් දැන් 23 පෝය නම් ඌ 20 විතර බෝඩ් එකක් දානවා 23 පෝය. 23 පෝය කියලා ඌ බෝඩ් එකක් දානවා. ඒ කියන්නේ ඌ කියා ඌ කියන්නේ දැන් ඒකෙත් ඌ අරක්කු දාන කාටවත් අරක්කු ගන්න කියලා නෑ නේද? ඌ කියන්නේ 23 පෝය. බලන් කොච්චර හොඳ බෞද්ධයෙක්ද ඉන්නේ බාරකේ අයිතිකාරය කියලා. ඌ අපිට දවස් දෙකකට කලින් පෝය මතක් කරනවා. අපි කාටවත් නොකත් ඒකට විරුද්ධ වෙන්න බෑ. පන්සලේ ලොකු ආම්තුරුන්ටවත් ගිහිල්ලා අහන්න පුළුවන්ද තෝ මොකද 23 පෝය කියලා බෝඩ් එකක් දාන්න ඉන්නේ කියලා? එහෙම අහන්න බෑනේ. 23 පෝය නම් පෝයනේ, ඒකට බෝඩ් එකක් දාන්න ඉදී තියෙනවා. අපි දැනගන්න ඕනේ 23 පෝය නම් 22 වඩු අරන් තියාගන්න. මේ වගේ ලංකාව රටක් විදිහට මචං අපි හැමදාම කතා කරන මේ වගේ මේ මාකටිං වැඩවලදී මේ සෑහෙනම ඉස්සරහින් ඉන්නවා නිර්මාණශීලී අලවිකරණය. නිර්මාණාත්මක අලවිකරණය කියන එකේ සෑහෙන තැනක ඉන්න රටක් අපි රටක් විදිහට ගත්තාම ඒ වගේම හැබැයි ඉන්නම ගොබ්බ වැඩක් කරනවා මේ මේ ලංකාවේ කියලා කියලා මට එක්තරා රටක මචං මම දැකලා තියෙනවානේ. එක්තරා රටක මේ නීති ප්‍රශ්න වලින් බේරෙන්නත් එපා. එක්තරා රටක මම දැකලා තියෙනවා මචං ඒ රටේ මේ පුද්ගලික රෝහලක් තියෙනවා. ඒ රෝහලේ නම මචං වින්දන හොස්පිටල්. හොස්පිටල් එක කොහෙද බං වින්දනයක්? හරි නම දාපු එක මොතක් හරි නම දාපු එක හරි අයිතිකාරය හරි කල්පනා කරන්න තිබ්බනේ උඩ රෝහලකට බං වින්දන රෝහල කියලා දානවාද කියලා නිර්වින්දනය වෙනවා නම දැක්කම. හරි ඉතින් ඒ වගේ ගොම් වැඩක් තියෙනවා නේද? අපි ඉස්සර පරණ කතාවේ කියන්නේ සුමුදු හාඩ්වෙයාර්. හාඩ්වෙයාර් කොහෙද බං සුමුදු. හරි ඉතින් ඒ වගේ ලංකාවේ මාකටිං වල තියෙනවා මේ නන්දාලේමයි දැන් කඩවල් වලට නන්දාලේමයි එහෙම තියෙනවා. සමහර කඩවල් වලට දාලා තියෙන නම් තියෙනවා කිසිම ගැළපීමක් නැහැ. හැබැයි ඊට අමතරව නිකන් අර අපි මුලින් කිව්වා වගේ පට්ට මේ සිරා මාකටිං වැඩ මේ ලංකාවේ
කෙරෙනවා මේ. ඉතින් ඔන්නෝ තමයි ලංකාවේ ඇඩ්වර්ටයිසින් මාකටිං වැඩ කෙරෙන්නේ. කොහොමද අපි කතාව ඉවර කරනවා නම් ආපහු හිරුනිකා කිව්ව සිද්ධාලේප කතාවෙන් මේ මම හිතන්නේ ලංකාවේ මිනිස්සු දේශබන්දු දෙන්න පොන් මහත්තයා කාගේ හරි සෙල්ලම් සෙට් එකේ සිද්ධාලේප ගෑවා කියලා රටේ ඉන්න මිනිස්සු අරන් ගිහිල්ලා මොනවාරි ඒ ආවල් ස්ථානයක අක්කම කාපු වෙලාවක සිද්ධාලේප ගාන්න තරම් ගොබ්බියෝ ලංකාවේ ඉන්නවා කියලා හිතන්නේ නෑ මම. සහ මේ ලංකාවේ දේශපාලනය වෙන ආතල් ලෙවල් එක පවත්වගෙන යන්නේ කියන අපි ඔයාලා හැමෝටම රෙස්පෙක්ට් කරනවා. මොකද අපිත් ඇඟිලේ මේ වතුර වෙන කාලෙකින් පොඩ්ඩක් ඇඟිලේ ටික කූල් කරගන්න ඕගොල්ලෝ දෙන සපෝට් එකට ගුණ අයියා ඇතුළු අපේ නඩේ අපේ ප්‍රේක්ෂකයෝ සියලු දෙනා වෙනුවෙන් අපි ස්තුතිවන්ත වෙනවා. එහෙනම් අපි ගිහිල්ලා එන්න. ජය මලෙහිවසර ලැබෙන තුරු මං පෙති නොවිඳි බඹරු මලෙහි අවසර ලැබෙන තුරු මං පෙති නොවිඳි බඹරු මම වෙමි සුඳුරියේ මම වෙමි සුඳුරියේ මෙන්නෝ යන් ගුලියගේ අලුත් ප්‍රවාහනේ අපි ගෙනාවා ටී-ෂර්ට් එකක්. අවසර එළියට බයින්න වීකෙන්ඩ් එකේ පාටි එකට යන්න කොල්ලොන්ට අඳින්න ටී-ෂර්ට් එකක්. මම වගේ බඩතඩිය උන්නේ නිකන් ස්ලිම් පොරක් යනවාම හැඩට තියෙයි කියලා හිතනවා. අපි නිකන් පොඩි සොමි වැඩක් පටන් ගන්න තියෙනවා. මාසෙකට එක ටී-ෂර්ට් එකක් අපි ලොන්ච් කරනවා මේ වගේ අලුත් කන්සෙප්ට් එකකට. උඹලට හැන්දෑවට පාටි එකට යන්න අඳින්න කෙල්ලන්ට කොල්ලන්ට ටී-ෂර්ට් එකක්. මේ ටී-ෂර්ට් එක ඇඳගෙන බල හවසට පොඩ්ඩක් සාලේ හැම යනකොට නෝනා දන්නව ඔබ බොණ්ඩ පර්මිෂන් ඉල්ලනවා තමයි මේ කියන්නේ. උඹට පාටියට ගියාට පස්සේ වාසියක් තියෙනවා යාළු රෑ 12 වෙනකන් ඉන්න කරදර කරන්න. නෝනාට දීපු පොරොන්දුව පපුවේ ගහලා තියෙනවා හදවතේ කොටලා තියෙනවා. ඒ හින්දා උඹට විතරක් උඹේ හදවතේ කොටපු එක පේනවා. ඒ හින්දා අලුත් අදහසක් විදිහට අපි ඔන්න ටී-ෂර්ට් එකක් පළවෙනි මාසේ ටී-ෂර්ට් එකක් ලොන්ච් කරලා තියෙනවා. අපිට සපෝට් එකක් විදිහට ගුණේ කාමරේ අපි සමාජයට අලුත් පණිවිඩයක් දෙන්න අදහසක් දෙන්න වෙනස් වැඩක් කරන්න ට්‍රයි කරමින් ඉන්නවා. ඉතින් මේක කරගෙන යන එක ලේසි නෑ. අපේ සියලු වැඩ ඇස්සේ අපේ ආර්ථිකත් නඩත්තු කරගෙන ඒ නිසා ඔන්න ටී-ෂර්ට් එකක් අරගෙන ගුණේ කාමරේට සපෝට් එකක් දෙන්න පුළුවන් හැමෝටම අපි ආරාධනා කරනවා. ෆෝන් නම්බර් එකක් වැටෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඔන්න පල්ලෙහත් වැටෙනවා. අපිට මැසේජ් එකක් දාපල්ලා කෑෂ් ඔන් ඩෙලිවරි තියෙනවා. බඩු ආවට පස්සේ සල්ලි දෙන්න පුළුවන්. ගුණේ අයියටවත් කලින් සල්ලි දෙන්න ඕනේ. බඩු ආවම සල්ලි දෙන්න ඇති. අපිට උදව්වක් විදියට ටී-ෂර්ට් එකක් අරගන්න පුළුවන්. උඹලටත් එන්ජොයි කරන්න පුළුවන් මේ ටී-ෂර්ට් එක. එහෙනම් අපි ගිහින් එන්න. ජය වේවා.